नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दामरुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा सांगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारण शरणयामि साधु 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 අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පිංවල්ලුකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පිංතුනි අසිරිමත් දම්සක දහං වැඩසටහනේ මේ ඇත්තන් තමන්ගේ ජීවිතයට දහං කරුණක් ශ්‍රවණය කරලා ඒ දහමෙන් සැනසෙල්ලක් ඇති කරගන්න තමයි මේ අවස්ථාව උදා කරගන්නේ. ධම්සක කියන්නේ ධර්ම චක්‍රය. බුදුරජාණන් වහන්සේ දැන් අපි කියමු සක්විති රජුන්ට තියෙනවා සක්විති චක්‍ර රත්නේ. ඒ කියන්නේ ඒ සක්විති රජුරවන්ට මේ මුළු පෘථුවියේම යටත් වෙනවා ඔය සක්විති රජුරන්ට තියෙන මණිකක් කැරකෙන කරත්ත රෝදෙ වගේ. ඒ මණික කැරකෙන දිශාවේ යන් රජ කෙනෙක් ඉන්නවාද? ඒ සියලුම රජවරු සක්විති රජුරන්ට යටත් වෙනවා. ඒකට කියනවා සක්විති චක්‍ර රත්නය කියලා. ඒවා ඊළඟට රජවරු තම තමන්ට නීති පනව තමන්ගේ රාජ්‍යයේ නීති පනවන එකට කියනවා අනසක කියලා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ ලෝකෙට වදාළ දෙයට මොකද්ද කියන්නේ? ධම්සක. ඒ ධර්ම චක්‍රයේ ඉස්සරහට කැරකෙනවා මිසක්කා ආපස්සට කැරකෙන්නේ නැහැ. අපි දැන් කියමු මේ අපි දැන් බණ පදයක් කියන ඒ බණපදය ඕක කිව්වේ නැහැ කියලා ආය ආපස්සට කරකවන්න පුළුවන්ද? නෑ, මේක ඉස්සරහටමයි කරකෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අසිරිමත් දම්සක කැරකීම තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියලා කියන්නේ. ඉතින් ඒ දේශනා කරපු ධර්මය කුමක්ද? ඔව්, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කුමක් පිණිසද කියන එක ශ්‍රාවකයා දැනගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපි නිකම් බුද්ධ ශ්‍රාවකයෝ කියලා, අපි බෞද්ධයෝ කියලා අපි පෙනී ඉන්නවා. අපි දන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. පැහැදිලිනේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සසර දුකින් නිදහස් කරන ධර්මයක් දේශනා කළේ. ඊළඟට සුගති සැප සලසන ධර්මයක් දේශනා කළේ. ඒ වගේම නිදහස් වීම පිණිස ධර්මයක් දේශනා කළේ. දැන් බලන්න අපි අද මේ මාතෘකාවසෙන් සෝතාපට්ටි සංයුත්තේ සංයුත්නිකාය දෙවෙනි පොත් වහන්සේගේ රාජ සූත්‍රයේ තියෙන කරුණු මුල් කරගෙන දහං කරුණු ටිකක් ඉගෙන ගන්න කියලා අපි මේ වෙලාවේ කල්පනා මේ කළේ. එතකොට දැන් මේ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා කිංචාපි භික්කවේ රාජා චක්කවත්ති චතුන්නම් දිපානං ඉස්සරියාදි පච්චයන් රජ්ජං කාරිත්වා කායස්ස බේදාම් පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපාජ්ජති. සක්විති රජ කෙනෙක් ඉන්නවා. සතර මහා දිවයින ජයගෙන. සතර මහා දිවයින කියන්නේ මේ පෘථුවේ මේ ලෝකේ තියෙනවා දිවයින් හතරක්. ඒ හතර අදායේව දන්නේවත් නැහැ. ඒකට කියනවා පූර්ව විදේහය.
අපරගෝ යානය, ඊළඟට ජම්බුද්දීපය, ඊළඟට පූරවිදිහය, අපරගෝ යානේ, ජම්බුද්දීපය ආදි වශයෙන් දිවයින් හතරක් තියෙනවා. ඒ හතරින් එකක් මට මතකනෑ. ඒ හතරින් දැන් ජම්බුද්දීපය කියලා කියන්නේ අපිට මේ ගෝචර වෙලා තියෙන දඹදිව ඇතුළු මේවා. ඊළඟට අපරගෝ යානය කියලා තවත් තියෙනවා. ඉතින් ඒව ගැන විස්තර අපිට මේ අද හොයාගන්න හරි අමාරුයි. නමුත් ඒ කාලේ අය දැනගෙන හිටියා. ඊළඟට පූර්ව විදේහ කියලා හේත් මේ දිවයින තිබා. ඊළඟට තමයි උතුරුකුරු දිවයින. උතුරුකුරු දිවයින කියන්නේ උතුරුකුරු දිවයිනේ මේ තියෙනවා විස්තර. මේ ඒ උතුරුකුරු දිවයිනේ මම මගේ කියන මමායනේ නෑ. ඒ කියන්නේ කිසිම කෙනෙක් මේ මගේ කියලා මේ අල්ලාගත් දෙයක් නෑ ඒ ඒ ලෝකේ. එක්තරා මේ දිවයිනා. දැන් අපිට මොකද්ද අපේ අපිට මොකක් හරි කන කරක් ගෙනවොත් ඒක කාගේද? මගේ. ඊට පස්සේ ආය අල්ලන්න දෙන්නේ කාටවත්. ඊළඟට පොල් පැල ටිකක් ඉඳගත්තොත් මගේ. ඊට පස්සේ බලනවා කවද්ද ගෙඩියෙන්නේ, කවුරු හරි කඩයිද, හොරු කඩයිද. ඊළඟට පොඩි දෙයක් ඇති අපි හැම දෙයකටම මම මගේ කියලා ඇලෙනවා, බැඳෙනවා. ඊට පස්සේ ඒ උතුරුකුරු දිවයිනේ ඒක නැහැ. ඊළඟට උතුරුකුරු දිවයිනේ මේ වී නිකම්ම වී හටගන්න. දැන් කුඹුරු වල තියෙනවා කරල් ටික කපාගෙන එන්නේ. කපාගෙන ආවට පස්සේ ආය කරල් හැදෙනවා. ආය වී වපුරනවා කියලා නැහැ. නඟුල් වලින් හානවා කියලා එකක් නැහැ ඒ ලෝකේ. ඊළඟට වී සුවංජාත සහල් හටගන්නේ, වී කිටිල්ලක් නැහැ. ඉතින් මේ කුඹුරු වලින් ඒක ලැබෙන කරල්ම එහෙම රත්තරම් භාජනයකට දාලා උයනවා. එහෙම තමයි ආහාරයට ගන්නෙ. ඉතින් ඒ වගේම ඒ උතුරුකුරු දිවයිනට තමයි අපේ සතරවරන් දිවියන්ගෙන් කුවේර කියන දිවි රාජයා අරගෙන සිටිනේ. කුවේර කියන දිවි රාජයා. ඉතින් පිංගතුනි මේ විදිහට ඒ සතර මහා දිවයිනටම රජ්ජුරුවෝ තමයි සක්විති රජ්ජුරුවෝ කියන්නේ. අද කාලේ සක්විති රජවරු නෑ. ඒ සක්විති රජ්ජුරුවෝ පංචශීලයෙන් රට පාලනය කරන්නේ. ඒ රටේ සත්තු මැරිල්ලක් නෑ වෙනකොට. හොරකම් කිරිල්ලක් නෑ. සතර මහා දිවයිනේම නෑ. පංචශීලයෙන්ම ආරක්ෂා කරනවා. ඒ පංචශීලයෙන්ම ආරක්ෂා කරලා ඒ දැහැමි ජීවිතය නිසා සක්විති රජුරෝ මැරුණට පස්සේ කලුරිය කළාට පස්සේ ඉපදෙනවා. කොහෙද ඉපදෙන්නේ? මේකේ තියෙනවා මේ දේශනාවේ සුගතින් සග්ගං ලෝකං සුගතිය උපදිනවා. දේවානම් තාවතිසානම් සහව්‍යතං තෞතිසා දිවී ලෝකේ ඉපදෙනවා. ඉපදුනාට පස්සේ යෝ තත්ත නන්දනවනේ අච්චරා සංග පරිවුතෝ දිබ්බෙහි පංචකාම ගුණෙහි සමප්පිතෝ. නන්දනවනේ සතුටු වෙනවා. අච්චරා සංග ඒ කියන්නේ මේ අප්සරාව සමග, දිව්‍ය අප්සරාව සමග සින්දු කියනවා, නටනවා. ඒ විදිහට මේ පංචකාමෙන් සතුටු වෙලා මොකද වෙන්නේ? සෝ චතුහි ධම්මේ අසමන්නාගතෝ. එයා ධර්ම හතරක් එයාට නැති නිසා එයා මොකද වෙන්නේ? අතකෝසෝ අපරිමුත්තෝ නිරයා. නිරයෙන් නිදහස් වෙලා නැහැ. ඒ කියන්නේ ආ ඒ දිව්‍ය ලෝකෙන් මේ කලුරිය කරලා ආයෙ නිරේ යන්න පුළුවන්. තිරිසන් ලෝකේ යන්න පුළුවන්. ප්‍රේත ලෝකේ යන්න පුළුවන්. නිරේ යන්න පුළුවන්. මේ අසුර ලෝකවල යන්න පුළුවන්. පිංගතුනි දිව්‍ය ලෝකෙන් චුද වෙන කෙනාත් මැරිලා හතර අපායට යනවා නම් අපි ගැන මිනිස්යෝ ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ නියසිලට පස් පිටක් ගත්තොත් ඒ නියසිලට ගත්ත පස් ටිකට වැඩි මහ පොළොවේ තියෙන පස්වලද පස් ටිකද වැඩි? මොකද්ද වැඩි? මහ පොළොවේ තියෙන පස් ටික. මහ පොළොවේ තියෙන පස් ටික වාගේ ප්‍රමාණයක් කය බිඳිලා මරණින් මත්තේ සතර අපායට වැටෙනවා. නියසිලට ගත්ත පස් පිඩ වාගේ ප්‍රමාණයක් තමයි ආයෙ මිනිසෙක් වෙන්නේ, එහෙම නැත්නම් දෙවියෙක් වෙන්නේ. සමහර සිද්ධි තියෙනවා බ්‍රහ්ම ලෝකයේ ගිය අය ඊළඟ ජීවිතේ මැරිලා
තිරිසං ලෝකය යනවා. සිද්ධි තියෙනවා. ඊළඟට දිව්‍ය ලෝක ඉප දෙන අය දිව්‍ය ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා තිරිසන් ලෝක ඉප දෙනවා. පින තියෙන කල් විතරයි ඉන්නේ. එහෙම නැත්නම් මේක පඩිපෙලක් වාගේ දිව්‍ය ලෝකෙන් ආයේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා එහෙම පල්ලහැට බැහැගෙන යන එකක් නෙවෙයි. මේක හරි පුදුම දෙයක් මේ භව චක්‍රය. මේ ඉන්න මනුස්සයා ඊළඟට ගිහිල්ලා පහත් තත්වයකට වැටෙනවා. මේ ඉන්න මනුස්සයා කල්ප ගානක් දුගතියේ වැටෙන තත්වයට පත් වෙනවා. මේ අවුරුදු 20ක් ජීවත් වෙලා, අවුරුදු 30ක් ජීවත් වෙලා, අවුරුදු 50ක් ජීවත් වෙලා, අවුරුදු 60ක් ජීවත් වෙලා, අපි කියමු අවුරුදු 80ක් ජීවත් වෙනවා කියන්නේ. අපි කියමු අවුරුදු 100ක් ඉන්නවා. අවුරුදු 100ක් ජීවත් වෙලා කරගන්න කර්ම අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් දුක් විඳිනවා. ඒක තමයි භවය. ඒක තමයි සසර ගමන කියලා කියන්නේ. ඒකට හේතුව තමයි කාරණා හතරක් එයාගේ හිතේ නැහැ. කාරණා හතරක් පුරුදු කරලා නැහැ. කාරණා හතරක් ජීවිතේට එකතු කරගෙන නැති නිසා තමයි ඕක වෙන්නේ. මේ බලමු ඒවා දැන් විස්තර කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කිංචාපි භික්කවි ආර්ය ශ්‍රාවකෝ. ඔන්න ඔය කරුණ හතර තියෙන ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? පින්ඩියා ලෝපේන යාපේති හිඟාකකා ජීවත් වෙන්නේ. හිඟාකකා ජීවත් වෙලා නන්තානි ධාරේති ඉරිච්ච කඩමළු තමයි අඳින්නේ. ඒ කියන්නේ දුප්පත්. ඊළඟට සෝ චතුහි ධම්මේ සමන්නාගතෝ. නමුත් ඇතුලේ කරුණු හතරක් තියෙනවා. තියෙන නිසා අතකෝ සෝ පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡාන යෝනියා පරිමුත්තෝ පිත්ති විෂයා පරිමුත්තෝ අපාය දුග්ගති විනිපාත. මෙයානම් අපාය වැටෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙ වැටෙන්නේ නැහැ. ප්‍රේත ලෝකෙ වැටෙන්නේ නැහැ. හරි පුදුමයි මේ සතර අපායට වැටෙනවා කියන එක. දැන් එක තැනක සිද්ධියක් තියෙනවා. එක මේ දෙවියෙකුට ඉන්නවා දිව්‍ය අප්සරාව 500ක්. දිව්‍ය අප්සරාව 500ක් ඉන්නවා. ඊට පස්සේ මෙයා මොකද කළේ? මේ දිව්‍ය රාජයා නන්දන වනයේට ගිහිල්ලා උයන්කෙලියේ එදෙනවා. එදිලා අර දිව්‍ය අප්සරාව කල්පනා කරලා අපි මල් කඩලා අපේ දිව්‍ය පුත්‍රයාව සරසමු කියලා මෙයාලා ඔක්කොම ගස්වල නැංගා. දැන් මල් ගස්වල නැංගලා මල් කඩනවා, සින්දු කියනවා. ඒ අතරේ අර දිව්‍ය කුමාරයාට නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා ඊට පස්සේ මේ දිව්‍ය කුමාරයා මේ ඇහැරුණා. ඇහැරිලා බලනකොට එක දිව්‍යාංගනාවක්වත් නැහැ. අර මල් කඩපු දිව්‍යාංගනාවක් නැහැ. 500ක් එක දැන් උයනට ආවේ. ඊට පස්සේ මෙයා බලනවා කොහෙද මේ අය ගියේ කියලා. මෙයාගේ දිව්‍ය ඉරිදීම බලනකොට තාවතින්ස දිව්‍ය ලෝකේ නැහැ. සාතු මහරජිකේ බැලුවා. ඒකෙන් නැහැ. දැන් කොහෙද මෙයාලා ගියේ? මනුස්ස ලෝකේ බැලුවා. මනුස්ස ලෝකෙත් නැහැ. තිරිසන් ලෝකේ බැලුවා නැහැ. ප්‍රේත ලෝකේ බැලුවා නැහැ. 500ම මෙරිලා ගිහිලා මේ නිරේ ඉපදිලා. දිව්‍යාංගනාව 500ක් චුත වෙලා නිරේ. කොහොමද? ඒකනේ අපි මේ කාලා බීලා ඇඳලා කියලා යහන වාහන වලින් ගිහිල්ලා ඉනාවලා හිටපු පලියට ඔක්කොම හරි නෑ. හරි පුදුමයි මේ සසර කියන එක. ඇයි සකස් වෙනවනේ? ඊට පස්සේ අර මේ දිව්‍ය පුත්‍රයා බැලුවා, දැන් මං චුත වුණොත් කොහිද උපදින්නේ? මෙයාගේ ජීවිතයේ කෙරෙහි තමන්ගේ දිවි ඉරිදීම බලනකොට දිවසට පේනවා මෙයාත් මැරිලා ගිහිල්ලා නිරි උපදින්න තියෙන්නේ. මෙයාට මහා බියක් තැති ගැනීමක් ඇති වුණා. ලොමු දැහැගැන්න වුණා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙතනින් චුත වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහොමද මේකෙන් එතර වෙන්නේ? කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සෝවාන් වුණා. අන්න පින. ඊළඟ ජීවිතේ නිරේ යන්න හිතේ. නමුත් නිරේ යන්න තිබ්බට එයාගේ හිත ඇතුලේ තිබ්බා මේ සෝහන් වීමේ පිනක්. ඒක බුදුරජාණන් සිස්මතු කළා. පින්වතුනි, කෙනෙක් ඉදිරියට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා. අඳුරු ගුහාවක තියෙන පහනක් වගේ එයාගේ පින දකිනවා.
අඳුරු ගුහාවක එක පහනක් දැල්ලා තිනකොට ඒ ගුහාව දිහා බලන කෙනාට මොකද්ද පේන්නේ? මොකද්ද පේන්නේ? අර දැල් වෙන පහන පේනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දිහා බලනකොට යාගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන පුණ්‍ය සංස්කාරේ පේනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ආශ්චර්ය කෙනෙක්. ඒ හැකියාව වෙන කාටවත් නැහැ. ඒකයි ශාස්ත්‍රු සම්පත්තිය. ඉතින් බුදුරජාණන් වහන්සේ එයා ඕන්න මොකක් හරි සසරේ මේ පිනකට එයා ගොඩ ගියා. දැන් අර 500 තවම නිරේ ඇදී. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දුප්පත් කෙනන් ඇයි කඩමාළු වැඳගත් කෙනන් සතර අපායෙන් නිදහස් වෙනවා කරුණු හතරක් තිබ්බොත්. මොනවද ඒ කරුණු හතර? සමන්නාගත චතුහි කතමේ චතුහි මොනවද ඒ හතර? ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ බුද්ධේ අවෙච්ඡප්පසද්දේ පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි, සෙලවෙන්නේ නැති ප්‍රසාදයෙන් යුක්තයි ඒ භාග්‍යතුන් වහන්සේ. නිකෙලෙස් වෙනසේක අරහං කියන්නේ නිකෙලෙස්නේ. ඔය අරහං ගුණේ අපි කොච්චර කිව්වත් අපේ හිතට ඔක කාවැදිලා නැහැ කියලා තේරෙන්නේ ඔන්න ගෙවල්වල බුද්ධ පූජා තියෙනකොට. ඇයි ගෙවල්වල බුද්ධ පූජා තියෙනකොට ඒක තේරෙන්නේ? ගෙවල්වල බුද්ධ පූජා හැමදාම දැන් තියන්න පුරුදු වුණා. ඔන්න එක දවසක් ගමනක් යන්න වුණා. දැන් බයයි. ඇයි හිත බුද්ධ පූජාව තියාගන්න වෙන්නේ නැහැ? එයාගේ හිතේ මේ ලෝකෙම බුදුරජාන් වහන්සේ දානේ වළඳන්නේ එයාලා ගෙදර විතරයි කියලා. එතකොට එයා බයයි දැන්. එතකොට එයා හිතේ හැමදාම එයා මේ හදන අර බඩ්ඩිංගයි මේ ලුණු මිරිසයි මේ බොංචි ඩිංගයි වළඳන්න හැමදාම බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් කියලා දන්නේ කිඳා වැහලා නැහැ. බයයි. බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා කියලා දන්නේ නැහැ. මිනිස්සු අහනවා ස්වාමීනි මේ අහවල් ගෙදර 13 වංශල වැඩ ඉන්නවා කිසි පුද සක්කාරයක් නැහැ. ඔහේ ඉන්න පුළුවන්ද? ඊළඟට තව සමහරව අහනවා ස්වාමීනි අපි කරඬුවක් තියලා 13 වංශල ඉරිදීන් වඩිත්වා කියලා උදේට පෑන් තියනවා, දවල්ට පෑන් තියනවා, හවසට පෑන් තියනවා, පුද සක්කාර කරනවා, ධාතු වඩින්නේ නැහනේ. මෙච්චර සක්කාර සම්මාන තියෙන තැන් වලට ඇයි වඩින්නේ නැති? බුදුරජාණන් වහන්සේ නිකෙලස් කියලා දන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාර ලැබෙන තැනට විතරයිද වඩින්නේ? අසත්කාර අසම්මාන ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ නිකෙලෙස් කෙලෙස් හටගන්නේ. පැහැදිලි නේද? ඔය නිකෙලෙස් බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ දුරු කළා කියන අදහස හිතේ තියෙනවා නම් හොඳට මල් පහන් පූජා කරන්න පුළුවන්. බුද්ධ පූජාව පූජා කරන්න පුළුවන්. ඇයි හිතට බයක් නැහැ? මේ ඔක්කොම gedara පහනක් තිබ්බත් අර දේව සංකල්පයත් එක්ක හිතට තියෙන්නේ. මොකද දෙවිවරුන්ට ආදී අමනුෂ්‍ය ලෝකයට පහන දෙනුට ඒක වෙලාවට තියන්න ඕන. මොකද එයාලා වෙලාවට බැල්ම හෙළනවා ඒකට. තිබ්බේ නැත්නම් කකුලෙන් අඳිනවා, බෙල්ල මිරිකනවා, හීනෙන් පේනවා. ඕ මිනිස්සු හරි මේ එක දිගට පහන තියන්න පුරුදු වෙච්ච සමහර මිනිස්සු ඉන්නවා. සමහර දවසට පහන තිබෙන්නේ නැත්නම් ඇඳෙන් ඇඳලා දානවා. එතකොට තමන් පිහිටක් හොයාගෙන සරණක් හොයාගෙන කරගත්ත දෙයම තමාව කරදරයට වැටුන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ කරදරයට වටවන කෙනෙක් නෙවෙයි. නිකෙලෙස්. ඒක කිඳා බහැලා තියෙන ආර්ය ශ්‍රාවකයාට. පින්වතුනි මේ කියන්නේ සෝහන් වෙච්ච කෙනෙක් තුල පිහිටන දේවල්. සෝහන් නොවුන කෙනා තුල, සෝහන් නොවුන කෙනාට තුල තියෙන බුද්ධං සරණං ගතෝ හෝති. බුදුන් සරණ ගිහිල්ලා තියෙනවා. ධර්මයේ සරණ ගිහිල්ලා තියෙනවා, සංඝයා සරණ ගිහිල්ලා තියෙනවා, තෙරුවන් සරණ ගිහිල්ලා තියෙනවා. එයාගේ හිත වෙනස් වෙනවා. ඒ නිසා සෝහාන් වෙන කෙනාට තමයි මේක ස්ථීරව පිහිටලා තියෙන්නේ. පැහැදිලි නේද මං කියන එක? ඉතින් ඒ නිසා එයා බුදුරජාණන් වහන්සේ නිකෙලස් කියලා අදහගෙන ඉන්නේ, සම්මා සම්බුද්ධයි කියලා අදහගෙන ඉන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරපු ධර්මය ලෝකේ වෙන කිසිම තැනක නැහැ. මේ ධර්මයේ කියලා දෙන සසරෙන් නිදහස් කරන එකම එක්කෙනයි මේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට සේකරයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ මේ එක එක මේ චරිත නැහැ. එක චරිතයයි. ඒ නිකෙලෙස් චරිතය.
දැන් අනිත් අයට එක එක චරිත තියෙනවද නැද්ද? තියෙනවා. මේ මහාචාර්යවරයා ඔන්න තවත් තැනක බේබද්දි. ඊළඟට මේ ඉහළට පෙනෙන මහා මේ ප්‍රධානයා තවත් තැනක සල්ලාලේ. ඊළඟට තවත් තැනක චූටි දරුවෙක් වගේ. ඉතින් එක එක චරිත අපිට හිතෙනවා මෙයාද මේ කියලා. ඒ තමයි තමන්ගේ තියෙන දැනුම ජීවිතයට එකතු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හැසිරීමත් එක්ක එකතු වෙලා තියෙන්නේ විඥාචරණ සම්පන්න. උන්වහන්සේට ඕන කෙනෙක්ගේ හිතක් දකින්න පුළුවන්. උන්වහන්සේට ඕන ඉරදියක් පාන්න පුළුවන්. උන්වහන්සේට ඕනම දුරක තියෙන දෙයක් දකින්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට සත්‍ය උපදින මැරෙන හැටි දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඉරදීමේ හැකියාව, ඥාන හැකියාව, විද්‍යා හැකියාව අසිරිමත්. ඒකට විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ. සුගත දැන් ඔන්න ඕ අපි අදහගෙන තියෙන්න ඕන. ඕක කිඳහ බැහැගෙන තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා. පැහැදිලි නේද මං කියන එක? දැන් ඔය ගොඩාක් මේ ලෝකේ ගොඩාක් දැන් අපි කියමු ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ මේ බොහෝ තියෙන විශ්වාස තමයි දේව විශ්වාස. ඒ දේව විශ්වාසවල ඒක දේව කතා තියෙනවා. ඒවා හරියම පුදුමයි. මේ දෙවරු කරන විශ්මයජනක දේවල්. ඉතින් ඒ විශ්මය ජනක දේවල් කියලා දැන් හනුමාන් මෙහෙමයි, ක්‍රිෂ්ණ මෙහෙමයි, විෂ්ණු දෙවියෝ මෙහෙමයි, රාම මෙහෙමයි කී කියා විස්තර කර කර විස්තර කර කර විස්තර කර කර කියනකොට අර බොහෝ ජනතාවක් ඒකට නැමෙනවා. ඊට පස්සේ දෙවියන් වෙනුවෙන් ආඥා කරනවා, දෙවියන් වෙනුවෙන් සිහි කරනවා, හැම වෙලාවෙම ඒ දෙවියන්ගේ නමම කියනවා. දැන් රාම සරණ ගියාය, රාම 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 කී කියා ඉන්නවා. ඊළඟ ක්‍රිෂ්ණ දෙවිය සරණ ගියයි, ක්‍රිෂ්ණ 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 කී කියා ඉන්නවා. මාන්තරයක් වගේ මතුර මතුර ජීවිතේම කැප කරනවා. ඉතින් ඒ අයද කිව්වොත් ඔබට ක්‍රිෂ්ණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා මේ 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 අවුරුද්දක් නොකා ඉන්න. ඒ මිනිසු කරනවා. ඒ තරම් විශ්වාසයක්. නමුත් ඒ ඇත්තෝ ඒ මේ අදහන ඒ දෙවියා නිරේ නිදහස් වෙලාද? තිරිසන් ලෝකෙන් නිදහස් වෙලාද? ප්‍රේත ලෝකෙන් නිදහස් වෙලාද? ඒ ලෝකෙ නිත්‍යයිද? නිත්‍ය නෑ. මට නම් ඒ විස්තර දැනගන්න කියවන හැම වෙලාවකම හිතෙනවා මේ කොච්චර දේවල් කළා. සමහර වෙලාවට මේ කැරකෙන පෘථිවිය ඇඟිල්ලෙන් නවත්තන ඒ අය. ඊළඟට මහ විශාල මේ ජන සංහාර කරනවා ඒ අය. මේ ද්වේෂයේන අවස්ථා තියෙනවා. මට හිතෙනවා අපේ බුදුරජාණන් වහන්සේට තරහාපු වෙලාවක් නැහෙනේ. අපේ බුදුරජාණන් වහන්සේ ජන සංහාරයක් කරපු අවස්ථාවක් නැහෙනේ. කුරා කූඹියෙකුට හානියක් කරපු අවස්ථාවක් නැහෙනේ. ඊළඟ අපේ බුදුරජාණන් වහන්සේ සසරෙන් නිදහස් වුණානේ. ඔය කියන එකම දෙවි කෙනෙක්වත් නිරයෙන් නිදහස් වෙලා නැහැ. තිරිසන් ලෝකෙන් නිදහස් වෙලා නැහැ. ප්‍රේත ලෝකෙන් නිදහස් වෙලා නැහැ. සෝවාන් වෙලා නම් ඔන්න දැන් අපි කතා කරන සමන්දිවීනෝ සමන්දිය සෝතාපන්න අන්න නිරේ වැටෙන්නේ, තිරිසන් ලෝකෙ වැටෙන්නේ, ප්‍රේත ලෝකෙ වැටෙන්නේ. ඒ වගේ මේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඉතින් මං කියන්න උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේ ගැන අර ප්‍රසාදේ හිතට කාවද්ද ගන්නවා. අඩුම තරමේ බුදු ගුණ ටිකවත් ඉගෙන ගත්තෝ. ඒ බුදු ගුණ ටිකවත් මතුරා මතුරා හිටියොත් මන්තරයක් වගේ. ඒ බුදු ගුණ ටික සිහි කර කර හිටියොත් දැන් සමහර පැතිවල තියෙනවා අර උපතින්ම අර මන්ත්‍රයක් වාගේ මැතුරන නිසා ඉතිපිසෝ ගාථාව කියවනවා මිසක්කා ඒ ඉතිපිසෝ ගාථාවේ තියෙන බුදුගුණ නවයේ වෙන් කරගන්න බෑ. ඒ බුදුගුණ නමෙන් අරහන් ගුණය කියලා කියනකොට විස්තරයක් කියන්න තේරෙන්නේ. ඊළඟට තමන්ට දැනුමක් නෑ බුදුරජාණන් වහන්සේට ඇයි මේ විදිහට බුදුගුණ කියන්නේ කියලා. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත සුන්දර වූ නිවන් මඟට ගමන් කළා. සුන්දර නිවන් මඟ අවබෝධ කරගත්තා සුගත. ලෝකවිදූ කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම උන්වහන්සේ අවබෝධ කළා. හැබැයි මේ ලෝකවල නිදහස් මේ ඒ ලෝකයෙන් නිදහස් වෙලා. ඇයි ලෝකෙ නිදහස් වෙලා කියන්නේ? දැන් පින්වතුනි ජීව විද්‍යාව සත්ව විද්‍යාව කරන අය මේ සත්ව ලෝකේ යම් යම් හැසිරීම් ගැන එක එක පරීක්ෂණ කරනවා, පුදුම දේවල් කියනවා, විස්තර කරනවා. අපි කියමු මාළුවන්ගේ ජීවිතය ගැන පරීක්ෂණ කරන කෙනෙක් ඉන්නවා කියලා. එයා මාළුවන්ගේ ජීවිතය ගැන ඕන තරම් විස්තර කියනවා. නමුත්
එයා මාළුවෙක් වෙන ජීවිතෙන් නිදහස් වෙලාද? නිදහස් වෙලා නැහැ. ඊළඟට සර්පයෝ ගැන විස්තර කරන අය ඉන්නවා. මෙහෙමයි 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 කියලා. නමුත් ඒ කියන කෙනා සර්පයෙක් වෙන ජීවිතෙන් නිදහස් වෙලාද? නෑ. එයත් කය බිඳලා ඒ ලෝකවලට යනවා. අපි බුදුරජාණන් වහන්සේ ඕන තරම් ලෝක ගැන දේශනා කළා. ඒ සෑම ලෝකයකින්ම නිදහස් වෙලා. ඒ ලෝකවලින් නිදහස් වෙලා ඒ ලෝක ගැනම දේශනා කළා කියලා කියන එක පුදුම ආශ්චර්යයක්. ඊළඟට අනුත්තර පුරිස ධම්ම සාරදී කියන්නේ දමනය කරන්න පුළුවන්. උන්වහන්සේට මේ සත්වයන් දමනය කිරීමේ පුදුම හැකියාවක් තියෙනවා. මේ පොඩි දේෙන් දමනය කරනවා. සමහර මහා දැවැන්ත මේ දෘෂ්ටි හදාගෙන මිනිස් වෙනවා. මේ පොඩි වචනයයි දමනය වෙනවා. දෙක මිනිසෙක් ආව බුදුරජාණන් වහන්සේ ළඟට. ස්වාමීනි, මේ ශ්‍රමණ බවක් ගෞතමයන් දැන් මේ වන්දනමාන කළේ නෑ. ආවේ කෙලින්ම කතාවකට. ඇවිල්ලා අහනවා, ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ, මේ බුදුරජ මේ ඔබ වහන්සේ ගැන කතාවක් කියනවා. ඔබ වහන්සේ හරි මායාකාරයෙක් කියලා. ඇත්තටම කියන්න ඕන, දැන් ඔබ වහන්සේ මායා දන්නවද? මායා කියන්නේ අනිත් අයට හිතාගන්න බැරි විදිහට රවට්ටනවා කියලා. ඊට පස්සේ ඒ නිසා එවැනි වූ මායාවල් ඔබ වහන්සේ දන්නවද? ඔබ වහන්සේ මායාකාරයෙක්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔයා රජගෙදිට යනවද? ඊට පස්සේ මෙයා කියනවා, මම රජගෙදිට යනවා. එතකොට මෙයා රජගෙදරට නිතර යන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා රජගෙදර වෙන හොරකම් දන්නවා. ඒ කියන්නේ මෙයා දන්නවා ඒක රජගෙදර වෙන දේවල්. බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් අහනවා, රජගෙදර වෙන හොරකම් ඔයා දන්නවද? දන්නවා කියලා. රජගෙදර වෙන හොරකම් දැනගත්තට ඔයා හොරෙක්ද හැවුවා? අනේ නෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකී යන්තාන් මායාවල් ඇද්ද? ඒ සියලුම මායාවල් තථාගතයන් වහන්සේ දන්නවා. හැබැයි තථාගතයන් වහන්සේ මායාකාරයෙක් නෙවෙයි. හරි පුදුම දෙයක්. ඒ විලාම වැඳ වැටුණා. ඒ විලාම වැඳ වැටුණා. මහාලී කියන ලිච්ඡවි රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කියනවා, ස්වාමීනි, බලන්න දමනය කරන හැටි. ස්වාමීනි, බවක් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ අනිත් අය කරකවල ගන්න මායාවක් දන්නවා කියලා කතාවක් යනවා. ඉතින් මටත් ඔය කතාව අහන්න ලැබුණා. ඉතින් මං ඕකේ අගක් මුලක් දන්නේ නැතුව කියන්න කැමති නෑ. මං අද ආවේ මේ අගක් මුලක් හොයාගෙන යන්න. ඇත්තටම මේ අනිත් අය කරකවල හැරන් මේ මුලාකොල්ල බණක් කියනවාද ඔබ වහන්සේ? ආවට්ටනී කියන මායාව දන්නවද? ආවට්ටනී මායාව කියන්නේ කැරකිල යන මායාව. කර කැර කළා අතෑරියා වගේ. එතකොට ආතප් පාතක් හොයාගන්න බෑ. එහෙම එකක් ගන්න ඕලු ඔබ වහන්සේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහලි, අපි ඒ කතාව පැත්තක තියමුකෝ. ඔයා හිතන්න, තමන්ගේ හිතේ රාගය උපදිනවා නම් ඒක යහ තමන්ට යහපතකටද උපදින්නේ අයහපතකටද? ඒකෙන් මෙයා පීඩා විඳිනවද නැද්ද හැවවා? ස්වාමිනි, පීඩා විඳිනවා. රාගය නිසා ලෝකයා කොච්චර පීඩා විඳිනවද? රාගයේ නිසා ඒ කොච්චර දැවෙනවද, තැවෙනවද? හරියට නින්දක් නෑ. ඊළඟ හරියමං කෑමක් බීමක් නෑ. ඔය දිව්‍ය ලෝකෙ ඉපදුන විස්තර තියෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදිලා දිව්‍ය අප්සරාවන්ට වසඟ වුණ සමහර දෙවිවරු ඉන්නවා කියනවා. දිව්‍ය ආහාර ගන්න අමතක වෙනවා කියනවා. දිව්‍ය අංගනවත් ඉන්නකොට. ඊට පස්සේ දිව්‍ය ආහාර නැතිවීම නිසා දිව්‍ය ලෝකෙන් චුත වෙනවා කියනවා. දිව්‍ය ලෝකයකට පැනගන්න කොච්චර පිනක් තියෙන්න ඕනේ. ඒකක් නැති කරගන්නවා දිව්‍ය ලෝකේ කාමයේ කාමයට අහු වුණාට පස්සේ. නිසා රාගේ නිසා නම් පුදුම දුකක් විඳින්නේ. පුදුම පීඩාවක් විඳින්නේ. වස බොනවා, ඊළඟ ගඟේ මුහුදේ පයනවා, පිස්සු හැදෙනවා. හරි පුදුම ජීවිත. ඉතින් ඒ නිසා එකෙන් දුක් විඳිනව නේද කිව්වා. ඊට පස්සේ සෑහීමකට පත්වීමක් නෑ. දැන් මන් දන්න ප්‍රදේශයක එක්තරා මනුස්සෙක් හිටියා, ගල් කඩලා ජීවත් වෙන්නේ. ගල් කඩලා ජීවත් මේ රාගේ තියෙන මේ මේ පුදුමයි, මේ කාමයේ තියෙන මේ ආදීනව. ඉතින් එහෙම ජීවත් වෙලා ඔන්න මේ ගෙයක් ගෙයක් ගාන ජීවත් වෙලා ඔන්න තරුණ ජීවිතයට ආවා. දැන් ගල් කඩනවා, ඒකෙන් තමයි ජීවත් වෙන්නේ.
ජීවත් වෙලා මෙයා මොකද වුණේ මේ ඔන්න මේ විවාහපත් වුණා. විවාහපත් වුණේ දැන් මෙයා දුප්පත් මිනිහෙනි දුප්පත් කෙනෙක් එක්කම විවාහ වුණා. දැන් ඉතින් ජීවත් වෙන්න දැන් දෙන්නෙක් නඩත්තු වෙන්න බෑ. මෙයා ගෙදර වත්තේ ගල් කරනකොට නෝනත් ගල් කරනවා. එහෙම ජීවත් වෙලා ඉනකොට ඔන්න මේ පවුලට දුවෙක් ලැබුණා. ඊට පස්සේ ඔන්න ඒ දරුවත් ලොකු මහත් කරගෙන ඔහොම ඉඳලා තව දුවෙක් ලැබුණා. ඊට පස්සේ ඔහොම ඉඳලා මොකද වුනේ නෝන මැරුණා ලෙඩක් හැදිලා. මම හිතේ ගෑන් ළමයට අවුරුදු 9 විතර වගේ වෙනකොට අම්මා මැරුණා. ඊට පස්සේ දැන් මෙයා මෙහෙම හිටියා අවුරුද්දක් විතර ඉඳලා මෙයා තව බිරිඳක් ගෙනාව. කොහොමද දැන් මෙයාට දැන් බිරිඳක් හොයාගන්න අමාරුනේ දැන් දරුවෙක් එක්ක ඉන්නේ මෙයා. ඊට පස්සේ මෙයා මොකද කළේ තවත් ඒ වගේ දූලා දෙන්නෙක් ඉන්න මහත්තයා මැරුණා නෝනා කෙනෙක් අසාධ්‍ය බඳගත්තා. ඊට පස්සේ දැන් දරුවෝ 4 දෙනයි. දැන් අර 4 දෙනෙකුට හොයන්න ඕන දැන්. කාමෙන් නිසා නෙවෙයිද මේ දුක? තනියෙන් හිටියා නම් අර 3 දෙනාට විතරයි. ඊට පස්සේ දැන් 4 දැන් දරුවෝ 4 දෙනයි නෝනා 5 දෙනෙකුට පමයාටයි 6 දෙනෙකුට හොයන්න ඕන. ඊට පස්සේ ඔන්න මෙයාලගේ ජීවිතේට තව දරුවෝ දෙන්නෙක් එකතු වුණා. දැන් දරුවෝ 6යි. දැන් මේ ගල් කඩලා මිනිස්සුෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? දවස් මහිතේ 4ක් 5ක් ගල් ටැක්ටරයක් කඩනවා රුපියල් 1000යි ගල් ටැක්ටරය. එයාලගේ ගෙදරින් අයි මෙයා මේ නීත්‍යානුකූලව කරගෙන යන ඒවා නෙවෙයිනේ. ඉතින් මිනිස්සු ඇවිල්ලා ලාභයට පටවාගෙන යනවා. රුපියල් 5න් මේ 1000ෙන් දවස් 10 මේ 3 4කට රුපියල් 1000ක් හම්බ වෙනේ. ඉතින් ඔන්න ඔහොම ජීවත් වෙවි ඉන්නකොට දැන් මොකද උනේ? දැන් මේ බලන්න කාමී ආදීනව කියන එක මෙයා මොකද කරන්නේ? තමන්ගේ දුවටම කරදර කළා. දැන් අර මේ අම්මා ගෙදර නැති වෙලාවට දුවටම කරදර කරනවා. ඊට පස්සේ මේක මෙයා ආච්චිට කිව්වට පස්සේ ආච්චි කියලා තියෙනවා මේ තාත්තනේ බං. දැන් මේ කාමී ආදීනව. ඊට පස්සේ මෙයා කරදරේ වැඩිම තැන මේ ළඟ ගෙදර කම්මක් කෙනෙකුට කිව්වා. ඊට පස්සේ අම්මා මේ පොලිසියට මතක් කළා. ඇවිල්ලා අරන් ගියා. අරන් ගියාට පස්සේ නෑ නෑ කිකියා පපුවි අත් ගගා අඬනවා. ඒතර මේ දුක කුමක් නිසාද? කාමයේ නිසා. ඊට පස්සේ මෙයාට පිස්සු හැදුණා. ඒ දුක කුමක් නිසාද? කාමයේ නිසා. ඊට පස්සේ පිස්සන් කොටුවට දැම්මා. පිස්සන් කොටුවේ මෙයා සුවිනේට පැන්නා. හොරෙන් පැන්නා. පැනලා දැන් හැංගි හැංගි ඉන්නවා. හැංගි හැංගි ජීවත් වෙන්නේ කුමක් නිසාද? කාමයේ නිසා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා ඈත ප්‍රදේශයක මේ ගල් වැඩපොළක ගල් කැඩුවා. එතකොට ආයෙත් මේ හැංගි මුත්තන් කර කර ආයෙ මේ ගල් එක්ක ඔට්ටු වෙන්නේ කුමක් නිසාද? කාමයේ නිසා. ඊට පස්සේ දවසක් ගල් ටැක්ටරේ මේ ගල් පටවාගෙන මේ හෙලකින් බැහැගෙන එනකොට ගල මේ ගලක් මොකක් හරි වෙලා ටැට්‍රිය ගැස්සුණා. මෙයා වීසි වුණා. ඒ ටැට්‍රිය යටටම වැටුණා. කකුල් දෙක උඩින් ගියා. අදට කකුල් කපලා අබ්බ ගාතේ. කුමක් නිසාද? කාමේ නිසා. ඊට පස්සේ යාගේ මවතුමිය සහෝදරයෝ ලෙඩා බලන්න යන්නේ. ඕකට ඔහොම වෙලා මන්දි. අහන අහන අය කියන්නේ යසයි. ලෝකයා සාප කරන්නේ කුමක් නිසාද? රාගේ හිතේ පවතින හට ගන්නවා නම් හට ගැනීමෙන් සැපක් නැහැ දුකක්මයි. ඉතින් අරය කියනවා එහෙමයි ස්වාමීනි. දැන් අර මහලී කියනවා ඊළඟ ද්වේෂේ හිතේ හට ගන්න යහපත පිණිසද අයහපත පිණිසද? ආයි ස්වාමීනි, ද්වේෂේ හිතේ හට ගන්නවා නම් හටගන්නේ අයහපත පිණිසම. ද්වේෂය කියන්නේ මේ හිතට තරහක් ආපුම බලන්නකෝ. අනේ පණේ කියලා ගෙදර ගෙන එන නෝනයි කම්බලට කනවා. ඊළඟට ගෙදර තියෙන පිඟන් ටික බොහොම ආදරෙන් මේ පිඟන් කෝප්ප ටික ගේන්නේ. ඒවා කුඩු වෙලා යනවා ද්වේෂය නිසා. ඊළඟට වෛර බඳිනවා, ක්‍රෝධ කරනවා, පලි ගන්නවා, තරහ වෙලා යනවා. ওই විවාහ ජීවිතේම බලන්න මේ කී ගමනක් තරහ වෙලා යනවද කියලා. නොයා ඉන්නවා නම් ඒක තමයි පුදුමේ. ඒ තරම් මේ ගෙවල් වල තරහ. පොඩි දෙයකටත් රණ්ඩු වෙනවා. මේ තරහ ගන්න ජීවිතේ පුදුම පීඩාවක් තියෙනවා. මට ළඟදී විස්තරයක් දැනගන්න ලැබුණා. අම්මා කෙනෙක්, ඒ අම්මා නැති වුණා.
දැන් දිවී ලෝකෙක ඉන්නේ. ජීවිතයට තරහ යන්නේ පුදුමයි. තරහ යන කෙනා තමයි දන්නේ තරහ යන්නේ නැති එක කොච්චර වටිනවද කියලා. මං කියන එක තේරෙනවනේ? තරහ යන්නේ නැතුව ඉන්නවා කියන්නේ. ඊට පස්සේ මට කියනවා, ස්වාමීනි අපේ ගෙදර දරුවෝ 6 දෙනෙක් හැදුවා, කවදාවත් අම්මා සැරට කතා කරනවා අපි අහලා නැල්ලු. පුදුම ජීවිත. ඉතින් එයා අවවාද කරනවලු, කවදාවත් අනිත් අයට ඒ අවවාදයට තරහා හිතෙන්නේ නැල්ලු. පුදුම ජීවිත. දැන් ඉහළ දිව්‍ය ලෝකෙක ඉන්නේ මැරිලා ගිහිල්ලා. ඊට පස්සේ තරහා යන්නේ නැති එක කොච්චර සැපද? තරහා යන එක කොච්චර දුකද? ඊළඟට මුලාව, මුලාව කියන එක රැවටීම කොච්චර දුකයිද කියලා කියන්නේ, අපි බලන්නකෝ මේ දැන් ඔය මේ කලබලකාරවල් එනකොට අපි හිතට කොච්චර බය තැති ගැනීම එනවද කියලා. ඊට පස්සේ කලබල කාලේ සංසිඳිලා එනකොට ඕන අය අපේ හිතේ ආයෙ මුලා වෙලා යනවා. ඉගෙන ආයෙ අහු වෙනවා, අපි කිසි කරදරයක් නැහැ, බයක් නැහැ. දැන් යුද්ධ කාලේ හිටපුවායි යුද්ධෙට බයයි. දැන් යුද්ධේ නැහැ, ගානක් වන්නේ. හරි බුදුමා. ඊළඟට ධර්මය අහලා අපි ධර්මයේ හැසිරෙන්න ඕන, පින් කර ගන්න ඕන, බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා කුසල් වඩා ගන්න ඕන කියලා හිතේ හැඟීමක් ගන්නවා. මෙතනින් බැහැලා යනකොට අමතක වෙනවා. ඊළඟ කාගේ හරි මරණයක් ගැන, ඊළඟට කාගේ හරි මොකක් හරි සසර ගමනක් ගැන අහනකොට බය හිතෙනවා. ඉතින් අනේ කොහොමද මේකෙන් ජීවත් වෙන්නේ, මේ ගැලවෙන්නේ කියලා කල්පනා කරලා ගෙදර ගිහිල්ලා ටීවී පෙට්ටිය දානකොට ඔක්කොම අමතක වෙනවා. මුලාව කියන එක කොච්චර දුකක්ද? සසර ගමන කියන එක හරිම පුදුමයි. දැන් මං ළඟදීන් මට දකින්න ලැබුණා මේ චීනේ විස්තර වගේ. චීනේ මේ මිනිස්සු කන කෑම තනිකර සත්තුමයි කන්නේ. ගෙම්බු හදාගෙන ඉන්නවා. ඉතින් ගෙම්බි කෑරා මේ කකුලේ ඉඳලා පොඩි පොඩි කෑලි වලට කපනවා. කපලා පපුව ළඟට එනකල් කපනවා ගෙම්බාගේ. ඉතින් ගෙම්බා අත් දෙකෙන් මෙහෙම උඩ පැන 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 ඉන්නවා. ඉතින් අර කපපු ඒවාට ලුණු මිරිස් ටිකක් දාලා කනවා. මේ වතුර ටැංකියෙන් මාළුව ගන්නවා. ඒ වෙලාවම පිහියෙන් මේ සූරනවා. මේ ගොජ ගොජ ගාලා නටන තෙලේ මේ මෙහෙම මෙහෙම අතින්ම භාගයක් පුච්චනවා. මේ පොඩි පොඩි කෑලි වලට කපලා පුච්චනවා. පුච්චලා ඒකටම මේ ලුණු මිරිස් දාලා කනවා. ඉතින් අර කනකොටත් අර වරල් ගහනවා මාළුව. ඒතරෝ ඔය මාළුව අපි නම් තමන් නම් ඔතන ඉන්නේ. ඒ දුක කොහොමද ඉවසන්නේ? අඬන්නද, වැළපෙන්නද, ශෝක කරන්නද, තනියෙන් විඳවන්න ඕන? ඒ වාගේ ජීවිතයකට අපි පත් වෙන්නේ නැහැ කියලා එකක් තියෙනවද? අපි එහෙම ජීවිතවල ඉපදෙන්නේ නැද්ද? සෝහාන් වුණොත් ඉපදෙන්නේ නැහැ. මෙන්න මේ කියන බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡා ප්‍රසාදය, ධර්මය ගැන අවිච්ඡා ප්‍රසාදය, සංඝයා ගැන අවිච්ඡා ප්‍රසාදය, ආර්යකාන්ත සීලය, කැඩෙන්නේ නැති සීලයක් තමා තුල තියෙනවා නම් ආන්න යා නම් ওই දුකෙන් නිදහස් වෙලා අනිත් සියලු දෙනාගේම ජීවිතේ එතෙන්ට යන්න පුළුවන්. ඕකට තමයි විඤ්ඤාණය මායාකාරයෙන් කියලා කියන්නේ. මැජික් පෙන්න අය පරවියෝ මවනව දැකලා නැද්ද? මැජික් පෙන්න අය බැලුම් බෝලය පුපුරවලා පැරොල් මවනව දැකලා නැද්ද? මැජික් පෙන්න අය මේ දැන් අර මේ විදේශ රට ගිහිටපු මැජික් කරන එකනේ, අර මොකක්ද අර කුළුණක් අතුරුදහන් කොල්ලේ, මොකක්ද ඒ කුළුණට කියන්නේ? ඊළඟට අර මේ ගුවන් යානයක් මේ අතුරුදහන් කරලා දාන්නේ. එක එක දේවල් මවනවා මැජික් කාර්යා. මැජික් කාර්යා මවපු දෙයක් තමයි මේ රූපේ. විඥානේ විසින් මැව්වා උඹ මිනිස්සේ. දැන් උඹ ඕස්ට්‍රේලියාවට ඵලයන්, උඹ ඉතාලියට ඵලයන්, උඹ ඇමරිකාවට ඵලයන් කියලා අර රූපේ මවලා දැන් මැජික් කාර්යා වැඩ දානවා. ඊළඟ මැජික් එක මොකද්ද? බොදන් නිරේ, නිරේ රූපයක් මවනවා. දැන් ඒක විඳවන්න ඕන. ඊළඟට දැන් අර චීනේ මාළුවෙක්, ගෙම්බෙක්, කැරපොත්තේ, චූටි මේ කඩිපවා බැද බෙද කනවා ඒ රටවල් මිනිස්සු. කැරපොත්තු හරි පුදුමයි, හරිම පුදුමයි. විඤ්ඤාණය මවන මායාවල් නෙවෙයිද ඔය?
මායාවල් කියලා කියන්නේ බොරුවක් ඇත්ත වගේ පේනවා. අපේ මේ ජීවිතයේ සත්‍යයක් නම් අපි ගවයෙක් වුණොත් ඒතර ඒක මොකද්ද? ගවයාගේ රූපයේ සත්‍යයක් නම් තිරිසනේ කවුද අපි කියමු ප්‍රේතෙක් වුණා කියලා ඒක කුමක්ද? ඊළඟට ඒක සත්‍යයක් නම් දිව්‍ය ලෝකේ දිව්‍ය රාජවරු මෙතන ඇති මහා බලසම්පන්න දෙවිවරු වෙලා හිටපු අය. මහා බලසම්පන්න දිව්‍යාංගනාව වෙලා හිටපු අය. බ්‍රහ්ම ලෝකේ හිටපු අය හිටියේ නැද්ද? ඉන්නවා. අපි මේසා දීර්ඝ සසරක් ගමන් කරද්දී ඉපදිච්ච නැති තැනක් නෑ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ හැරෙන්න. ඇයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ හැරෙන්න කිව්වේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදින්නේ අනාගාමී අය. අපි සසරේ අනාගාමී නොවුන නිසා ඒ ලෝකෙ ඉපදුනේ නෑ. අනිසෑම තැනකම ඉපදුණා. මේ දිවි අර දිව්‍යාංගනාව දිවි අප්සරාව 500ක් නිරේපදුණා කියන්නේ කොච්චර මැජික් එකක්ද ඒක? දිව්‍ය ලෝකේ නිරය කියන්නේ කොච්චර අහසට පොළව වගේනේ. මේ මොහොතින් මවලා දැම්මනේ. විඥානය කියන්නේ මායාකාරය. ඒ මායාකාරය අපි ළඟම ඉන්නවද නැද්ද? හරි පුදුමයි. ඉතින් මේ විස්තරය අහනකොට මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. කල්පනා කරලා ගිහිල්ලා චිත්‍රපටියක් බලනකොට ඔක්කොම මතකයි. මෝහය කියන්නේ පුදුම දුකක්. මෝහය කියන්නේ පීඩාවක්. ඊදවසේ අර මහලි කියනවා එහෙමයි ස්වාමීනි. ඊදවසේ එනවා මහලි යම්කිසි කෙනෙක් මේ ওই රාග දේශ මෝහ ලෝභ ආදී දේවල් දුරු කරන්න ධර්මයේ දේශනා කරනකොට එයා සත්‍යයක් නේද කියන්නේ එහෙමයි ස්වාමීනි. මේ ධර්මයේ දේශනා කරනකොට මහලිට හරි සතුටි වැඳ වැටුණා. මං ඔබ වහන්සේ සරණ යනවා කියලා. දැන් ආවි කියාගෙන ඔබ වහන්සේ ආවට්ටණි මායව දන්නවා කියාගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පොඩ්ඩක් ඉන්න. දැන් මං ඔයාට කිව්වාද ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ඵලයන් කියලා මං කිව්වද දැන්? ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, මේ ධර්මයේ මේ සරණ කරගන්න කියලා මං ඔයාට කිව්වද? අනේ නෑ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාළා තථාගතයන් වහන්සේ ධර්මයෙන්ම ලෝකයට අනුග්‍රහ කරද්දී ලෝකයා ධර්මයට පැහැදෙනවා. එතකොට අනිත් අය කියනවා මායාවකින් ගන්නවා කියලා. ඔය ඉස්සර මහමෙවුනාටත් ඔය කතාව තිබ්බා. අනේ ඔය මං බණ කියනවා මොනවා කරනවද දන්නේ? එක බණ පදයක් අහුරි අන්නම හිතෙන්නේ මොනවා කරි කරනවද මන් දන්නේ කියලා ඉස්සර තිබ්බ ඔය කතාව. දැන් නම් ඒකනේ. ඉතින් ඒ වගේ අර ධර්මයේ කියනකොට ධර්මයට පැහැදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ මහලි කියනවා ස්වාමීනි ඔය එහෙම නෑ කියනවා. මහලි කියනවා ස්වාමීනි ඔය කියන ධර්මයට කවුරු හරි පැහැදෙන එක කවුරු හරි කියනවා නම් මායාවක් කියලා. බද්ධිකා බන්තේ ආවට්ටනේ මායා. ඒක හරි සුන්දරයි, භද්‍රයි, අතිශයෙන් සුන්දරයි ස්වාමීනි. ඔය මායාව හරිම සුන්දරයි. ඔන්න ඔය මායාවට මගේ අම්මලා තාත්තලා අහුවෙනවනම්, ඔය මායාවට මගේ ඥාති සාලෝහිතයන් අහුවෙනවනම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් වඩන අකුසල් දුරු කරන එක ආවට්ටනේ මායාව නම් අන්න ඒකට ලෝක සත්‍යයම අහුවේවා කියලා. ඇයි ප්‍රශ්න ඉවරයිනේ? මං කියන කාරණාව පැහැදිලිනේ. බුදුරජාණන් වහන්සේ කොහොමද සත්‍යය දමනය කරන්න හැටි? අනුත්තර පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සානම් දෙවියන්ටත් ප්‍රශ්න විසඳ ගන්න බැරියව ඉතුරු වෙනවා. ඒ හැම දෙයකටම විසඳුම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ. ඇයි දෙවියෝ කියන්නේ මේ මායාකාරී විඥානයේ විසින් මවපු දෙයක්නේ? මේ විඤ්ඤාණය විසින් හදලා දුන්න මවපු දෙය කියන්නේ මේ එක තේරුම් ගන්න ඕන අර්ථය. ඒ කියන්නේ විඤ්ඤාණයෙන් හදලා දුන්නා. දැන් එක තරුණ ළමයෙක් යනකොට ඒ තරුණ ළමයා ස්වාමීන් වහන්සේ නමක් දැකලා කිව්වා කවුද මේ හිඟන කුෂ්ඨයා? ඒත් මේ වචන ටික මේ කියවන්න මෙයාව යොමු කළේ විඤ්ඤාණය ඉන්නේ. යාගේ දැනීම ඉන්නේ. ඒ වෙලාවේ සකස් වුණ කර්මය කොච්චරද කියනවනම් මැරිච්ච ගමන් නිරේ. දැන් මේ බලන්න මේ මනුස්සයෙක් වචනයක් කිව්වා, ඒ වචනෙට නිරේ ගියා. කොච්චර අසාධාරණයිද? විඥාණයෙන් කරන දේවල්. ඊට පස්සේ නිරේ ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදෙන හැම ජීවිතයකම හිඟන පවුලක ඉපදෙන්නේ. කකුලේ කුෂ්ටියක් හටගන්නවා.
අර කියපු කර්මය විඤ්ඤාණය විසින් හදලා දෙනවා එක එක ජීවිත. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය තමයි සත්තා දේව මනුසාන දිවි මිනිසුන්ට ශාස්ත්‍රණ වහන්සේ බුද්ධ අනිත් අයට තේරෙන්න ධර්මය දේශනා කරන්න පුළුවන්. උන්වහන්සේ අනිත් අයට තේරෙන්න කොච්චර ධර්මය දේශනා කළාද කියනවා නම් අවුරුදු 2500ක් ගත වෙලා අදටත් අපිට මේ කියනේව තේරෙනවද නැද්ද? තේරෙන්නේ. අදටත් තේරෙනවා. අද මේ කසාවතක් දරාගෙන යන්තා සංඝ පිරිසක් ඉන්නවද? ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය නිසා. ඇයි අපිට සීල් රකින්න ඕන, බණ භාවනා කරන්න ඕන, දන් දෙන්න ඕන? ඔවා කිව්වේ භාග්‍යවතුන් වහන්සේනේ. ඊළඟට භගවා කියන්නේ උන්වහන්සේ වාසනාවන්තයි. උන්වහන්සේ කොයි තරම් වාසනාවන්තයිද කියන එක සරල කාරණයකින් කියන්න. උදැන් උදේට දවල්ට බුද්ධ පූජාව තියෙනවානේ. බොහෝ මිනිස්සුන්ගේ ගෙවල්වල, පන්සල්වල, විහෙර විහාරවල තියෙනවා. දවසට කොච්චර දානි පූජා වෙනවද? මේ තුන් ලෝකෙම මේ තරම් දානි පූජා වෙනවා එක පුජ්‍යලයක් වෙනුවෙන් කොහෙද ඉන්නේ? ඒ අපේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වෙනකොට මල් කොච්චර පූජා වෙලා ඇතිද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වෙනකොට සිවුරු කොච්චර පූජා වෙලා ඇතිද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වෙනකොට විහෙර විහාර කොච්චර හැදිලා ඇතිද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වෙනකොට කොයි තරම් සාදුකාර දීලා ඇතිද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වෙනකොට කොච්චර කඳුළු සලලා ඇතිද ශ්‍රද්ධාවෙන්? කොයි තරම් පෙරලි පෙරලි වැඳලා ඇතිද බුදු කෙනෙක් වෙනුවෙන්? ඒ තරම් දෙයක් ලබන්ඩ අපේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් වාසනාවන්තයිද? මේ ලෝකේ පින්වන්තයන් අතර පින්වන්තේ, වාසනාවන්තයන් අතර වාසනාවන්තේ, භාග්‍යතුන් වහන්සේ භගවා වෙනසේක. අනන්ත බුදු ගුණ දරාගෙන වැඩ සිටියා. මේවා හිතට හොඳට කාවද්ද ගන්නවා. කාවද්දගෙන මෙයාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා අවිච්ඡ ප්‍රසාදය කියලා. ඒ ගුණේ තිබ්බොත් මැරුණාට පස්සේ නිරේ යන්නේ නැමයි. තිරිසන් ලෝකෙ යන්නේ නැමයි. ප්‍රේත ලෝකෙ යන්නේ නැමයි. ජීවිතය ආත්ම හතකට කෙටි වෙනවා. ඒ කියන්නේ ඉපදුනොත් ජීවිත හතයි ඉපදෙන්නේ අටවෙනි ජීවිතයකට යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ ගුණේ තමයි ධර්මයේ කිරී අවිච්ඡ ප්‍රසාදය. මේ ශ්‍රී සද්ධර්මයේ කියන්නේ සත්‍යයක් කියලා අවිච්ඡ ප්‍රසාදයටපත් වෙනවා. මේ ධර්මයේ ස්වාකාතයි. මනාව දේශනා කළා. සන්දිට්ටිකයි. මේ ජීවිතේ විපාක ලබන්න පුළුවන්. අකාලිකයි. කාලයකට අයිති නෑ. ඕනම කාලයකදී මේක විපාක ප්‍රතිඵල තියෙනවා. එහි පස්සේක ඇවිල්ලා බලන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. පච්චත්තං වීතබ්බෝ විඤ්ඤෝහිති. නුවණැත්තන් තම තම නැන පමණින් මේක තේරුම් ගන්නේ. ධර්මයේ අහනකොට එක්කෙනෙක් සාදුකාර දෙනවා, එක්කෙනෙක් මේ අනුමෝදන් වෙනවා, එක්කෙනෙක් කුසල් අකුසල් ගැන තේරුම් ගන්නවා. එකම ධර්මයේ අහලා එක්කෙනෙක් සෝවාන් වෙනවා, එක්කෙනෙක් සකදාගාමී වෙනවා. ඇයි මේ එකම ධර්මයේ අහලා? ඒක තමයි පච්චත්තං වීතබ්බෝ විඤ්ඤෝහි. එකම ධර්මයේ අහන්නේ. දැන් අර මං කිව්වේ අම්මා කෙනෙක් හිටියක් ජීවිතේරම තරහ ගත්තේ නැහැ කියලා. උන්ද වෙනම ධර්මයක් ඇහුවද? අපි අහන ධර්මෙමයි අහන්නේ. ඒකයි එක එක්කෙනාගේ නුවණ. ඊළඟට ඒ ගැන හොඳ පැහැදීමකට එනවා ධර්මය ගැන. යා නම් ධර්මයට කිසි අගෞරවයක් කරන්නේ. බාට දෙකක් දාගෙන බණ අහන්නේ. ඔළුව වහගෙන බණ අහන්නේ. උඩ පුටුවක ඉඳගෙන කකුල පිට කකුලක් දාගෙන බණ අහන්නේ. ලිඩක් තියෙනවා නම් කමන්නේ. එයා බිම ඉඳගෙන ගෞරවයෙන් සංවරයෙන් අතේ අවි ආයුධ තියාගෙන බණ අහන්නේ. ඊළඟට වාහනයක ඉඳගෙන රෙස්පොට් එකේ බණ අහන්නේ. එයා හරි සංසිඳිලා පහත ආසනයක ඉඳලා ධර්ම ගෞරවයෙන් බණ අහන්නේ. අද අපි මෙහින් කනවා, මෙහින් බොනවා, මෙහින් නටනවා, එයාසේ බණත් අහනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔක්කොම කවලමේ තමයි. ඒතර කවලමේ පින පව ඔක්කොම මික්ස් වෙනවා. කවලන් ජීවිතයක උපදිනවා. මිස්සක දිට්ටි කියලා කියන්නේ ඒකට. කවලන් දිගනේ දුක සැප කවලන් වෙච්ච ලෝකෙක උපදිනවා. මොකක් දුක සැප කවලන් වෙච්ච ලෝකෙ මේ තියෙන්නේ? දැන් ඊනා වෙනවා, දැන් ගිය ගම අඬනවා. ඇයි දුක සැප ඔක්කොම කවලන් වෙලා තියෙන්නේ? මිස්සක දිට්ටියෙන් උපදුනාට පස්සේ එහෙම වෙන්නේ. මනුස්ස ලෝකෙ මිස්සක දිට්ටිය. ඒ කියන්නේ දුක සැප දෙකම විපාක දෙනවා.
ඊළඟට සංගයා ගැන අවිච්ච ප්‍රසාදෙන් සාරිපුත්ත හොඳට කියවන්න ඔය චරිත කතා රහතන් වහන්සේලාගේ හොඳට පහදිනවා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, අපේ කාශ්‍යප මහරහතන් වහන්සේ බලන්නකෝ, ගිහි ජීවිතේවත් රාගසිතක් හටගෙන නැහැනේ. ලෝකේ අභිරූපී තරුණයා විදියට ඉඳලා අභිරූපී කාන්තාවක් සමග එක ඇඳේ සයනය කරනවා, රාගසිතක් හටගන්නේ. එතකොට කොච්චර මේ ගෘහ ජීවිතයේ ශ්‍රේෂ්ඨයිද කියලා බලන්න. එහෙව් කෙනා කසාවතක් දාගත්තට පස්සේ කොයිතරම් පරම නිර්මලයිද කියලා බලන්න. ඒ නිසා මේ තම තමන්ගේ ජීවිත කුසලයට යොමු කරගන්න, රාගෙන් පීඩා විඳින අය අපේ මේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ නිතර සිහි කළ වඳින්න ඕන, ඔබ වහන්සේ විරාගී කියලා. ඊළඟට තරහ ගන්න අය සුනාපරත්තවාසි පුන්න මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ, අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මේ පිටට ඇවිල්ලා අත දෙබෑ කළා ගහනවා, මේ සිතිවිල්ලක්වත් හටගන්නේ නැහෙනේ තරහ නිසා. ඒ රහතන් වහන්සේලා සිහි කරගන්න ඕන, හොඳට පහ දෙන්න ඕන. ඒ රහතන් වහන්සේලා සිහි කරගෙන සියලුම සංඝයාට සමානව සලකනවා. සිවුරේ පාට කොයි දින්නේ හොයන්නේ, ඔක්කොටම සමානව සලකනවා. අන්න සංගයා ගැන අවිච්ඡ ප්‍රසාදයකට එනවා. අන්න ඒ අවිච්ඡ ප්‍රසාදයයි සීලයයි. ඒ සත්තු මරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, ඊළඟට මත්පැන් පංච දුස්චරිතය දුරු කරලා ජීවිත හේතුවෙන්වත් පාපයක් කරන්නේ, තමන්ගේ ජීවිතේ ගියත් පවක් කරන්නේ, ඒ සිල්පද ටිකට හානි කරගන්නේ. ඉතින් ඒ විදිහට කැඩිච්ච නැති සීලයක් ආරක්ෂා කරගෙන ඉන්නවා. මේ විදිහට අංග හතරකින් යුක්ත වුණාට පස්සේ එයා දෙවියන්ගේ ලෝකෙත් එකතු වෙනවා. ආය නිරේ යන්නේ, තිරිසං ලෝකේ යන්නේ, ප්‍රේත ලෝකේ යන්නේ, සතර අපායේ වැටෙන්නේ. ඉතින් පින්වතුනි, ඒ නිසා අපි පුරුදු කරගත යුතුයි නේද බුදුගුණ හිත හිතා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය, ධර්මයේ ගුණ හිත හිතා ධර්මයේ ගැන ප්‍රසාදය ඇති කරගත යුතුයි නේද? ඊළඟට සංඝයාගේ ගුණ හිත හිතා සංඝයා ගැන චිත්ත ප්‍රසාද ඇති කරගත යුතුයි නේද? තමන්ගේ අඩුපාඩු ටික ටික හදාගෙන සීලයක් දියුණු කරගත යුතුයි නේද? ඒ නිසා අදිෂ්ඨාන කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය, ධර්මයේ ගැන ප්‍රසාදය, සංඝරත්නය ගැන ප්‍රසාදය, ඊළඟට ආර්යකාන්ත සීලය, තමන් සමාදන් වන සීලය නොකඩවා එක දිගට පවත්වා ගන්න උත්සාහ කිරීම. ඉතින් මේක ධර්ම අවබෝධයත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා පුරුදු කරන්න. මේ පුරුදු කරන කාලෙට කියනවා බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා. අවිච්ඡ ප්‍රසාදයටපත් වෙන්නේ ධර්ම අවබෝධයත් එක්ක. නමුත් ඒකට අපි මේක පුරුදු කරන්න ඕන. ඒ නිසා උතුම් තිසරණේ කෙරෙහි චිත්ත ප්‍රසාදෙන් සිල් ගුණ දන් දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න මේ අත්තන්ට වාසනාව උදා වෙත්වා.